මෙවර ලෝක කුසලාන තරගයේ පළමු තරගයේ ලෙස ඕමාන කණ්ඩායම සහ පැපුවා නිව්ගිනියා කණ්ඩායම අතර තරගය පැවැත්වුණා. එහිදී කාසියේ වාසිය දිනාගත් ඕමාන කණ්ඩායම පළමුව පන්දුවට පහර දීම සඳහා පැපුවා නිව්ගිනියා කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් පැපුවා නිව්ගිනියා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩළු 9ක් දැවි ලකුණු 129ක් ලබා ගැනීමට සමත් වුණා. ලකුණු 130ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඕමාන කණ්ඩායම පන්දුවාර 13යි පන්දු 4ක් තුලදී කිසිවකු නොදැවි ලකුණු 131ක් ලබා ගනිමින් පළමු තරගයේ ජයග්‍රහණය කිරීමට සමත් වුණා. පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ දෙවන තරගය ලෙස ස්කොට්ලන්ත කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර තරගය ඊයේ රාත්‍රී 7:30ට පැවැත්වුණා. එහිදී කාසියේ වාසිය දිනාගත් බංගලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහර දීම සඳහා ස්කොට්ලන්ත කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ස්කොට්ලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩළු 9ක් දැවි ලබා ගැනීමට සමත් වූයේ ලකුණු 140ක් පමණි. ලකුණු 141ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංගලාදේශ කණ්ඩායම ආරම්භයේ සිටම පීඩනයකට හසු කර ගැනීමට ස්කොට්ලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ අනුව පන්දුවාර 20 අවසානයේදී බංගලාදේශ කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ කඩළු 7ක් දැවි ලකුණු 134ක් පමණි. ඒ අනුව තියුණු තරගයක් අවසානයේ ලකුණු 6කින් ජය ගැනීමට ස්කොට්ලන්ත කණ්ඩායමට හැකි වුණා. මේ පිළිබඳව ඔබ මොකද සිතන්නේ? අපට කමෙන්ට් කරන්න. තවත් උණුසුම් පුවතකින් හමුවෙමු. ඔබට සුබ දවසක්.